එකතු කළාගේ මතවන බදු අනුපාත 2024 ජනවාරි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි 18% දක්වා වැඩි කිරීමටත් නව බදු යෝජනා කීපයක් ක්‍රියාත්මක කරන්නටත් නීති සංශෝධනය කරන්නත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මුදල් අමාත්‍යවරය වශයෙන් ජනාධිපතිතුමා ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කීපයක් පිළිබඳ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. Start your global foundation with ANC. Call now 0777-44-9955. ණය තිරසර භාවයේ තවුරු කිරීම අරමුණු කරගෙන රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩිවන වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 මුල් මාස 9 තුළ බදු ආදායම 51%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වෙලා තිබෙන බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් සමත් වෙලා නැහැ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම සහ ප්‍රාථමික ශේෂ ඉලක්ක සපුරා ගැනීමට හැකිවනු පිණිස එකතු කළ අගය මතවන බදු අනුපාත 2024 ජනවාරි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි 18% දක්වා වැඩි කිරීමටත් දැනට එකතු කළ අගය මතවන බදු නොවන ඇතැම් භාණ්ඩා සේවා එකී බද්ධ පැනවීම ඇතුළු නව බදු යෝජනා කීපයක් ක්‍රියාත්මක කරන්නටත් නීති සංශෝධනය කරන්නත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය නිරීක්ෂණ කණ්ඩායම පැමිණි අවස්ථාවේදී දෙවැනි වාරිකය නිකුත් කිරීම පමාවෙන්ට එකේ හේතුවක් වුණේ රජයට නියම කරනු ලැබූ ආදායම් ඉලක්ක එයාකාරයෙන් සපුරාගත නොහැකි වීම නිසා තාම අපිට දෙවැනි වාරිකය ලැබුණේ නැහැ. මේ ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව විසින් සහතික කරලා ඉදිරිපත් කළ යුතු වෙනවා ඉදිරි අයවැය කටයුතු කිරීම සඳහා. ඒ නිසා මේවර අයවැය ලේඛනයෙන් එකී මූල්‍ය අරමුදලේ කොන්දේසිය හා අනිකුත් රට පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීම ඉලක්ක කරගෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය සිදුවිය යුතුව පවතිනවා. ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් ඒ වැඩි වෙන වියදම් දැරීමට හැකියාව ලැබෙන පරිදි බදු වල සංශෝධනයක් ඉහළ නැංවීමක් කරන්නට සිද්ධ වෙනවා. එතේ නැතිනම් මූල්‍ය කළමනාකරණ ගැළපුමක් කරන්න නොහැකි වීමෙන් විශාල අර්බුදයක් මතුවෙන නිසා මෙම එකතු කළ අගය මත බද්ධ ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා.